මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොරෝනා වෛරසයේ බලපෑමෙන් පස්සේ ඔයාලගේ එදිනෙදා ජීවිතයට ගොඩක් බලපාන දේවල් ටිකක් ගැන. ATM machines. අපි එදිනෙදා ජීවිතයේ නිතරම ATM machines භාවිත කරනවා. ඔයාලා දන්නවා මේ ATM machines වල තියෙන touch screen හරි නැත්නම් buttons. ඒ දේවල් හන්ද ලේසියෙන්ම වෛරස් එකක් කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට ආසාදනය වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දාම ඉංජිනේරුව අලුතින් හොයාගෙන තියෙනවා ATM machines වලට face recognition සහ voice commanding වගේ තාක්ෂණයක් පාවිච්චි කරන්න. ඔයාලට අනාගතේ නිතර දකින්න ලැබේ touch screens, buttons නැති ATM machines. ඒ වගේම ඔයාලා දන්නවා ඇති දැනටමත් මේ face recognition and voice commanding mobile phones වල අලුත් වාහනවල එහෙම තියෙනවා. ආසාදිතයින් හඳුනා ගැනීමේ app. අපි කොරෝනා වසංගත කාලේ දැක්ක ආසාදිත පුද්ගලයින් හැමතැනම ඇවිදලා රෝගය පැතිරුණ හැටි. ඒ හින්දාම සෞඛ්‍ය අංශවලට ආසාදිතයින් හඳුනා ගැනීම ගොඩක් අමාරු වුණා. ඒත් ඉස්සරහට එහෙම වෙන එකක් නැහැ. හේතුව දැන් හොයාගෙන තියෙන apps වලින් ආසාදිත කෙනෙක් ඉන්න තැන, එයා travel කරපු තැන් වගේම සමීප වසිරු කරපු අය ගැනත් විස්තර හොයාගන්න පුළුවන්. ඊළඟ එක තමයි online shopping methods. ඉදිරියේදී සාමාන්‍ය වෙළඳපොළට වඩා ඔන්ලයින් ෂොපින් මෙතඩ්ස් මිනිස්සු අතර ජනප්‍රිය වෙයි. හේතුව තමයි පක්කේකාරී මිනිස්සුන්ට ඔන්ලයින් ෂොපින් හන්ද රිස්ක් එක අඩු වුණා. ඒ වගේම කාලයත් ඉතුරු වුණා. වසංගත රෝගයක් වෙළඳුණු කෙනෙක්ට ප්‍රතිකාර කරන්න ඩොක්ටර්ස්ලා නර්ස්ලා ළඟ වෙන එක තරමක් අවදානම්. ඒ හින්දා මේ වගේ වෙලාවක රොබෝලා භාවිත කරන එක ගොඩක් සේෆ්. ඉතින් ඉදිරියේදී ගොඩක් වෙලාවට ආසාදිත රෝගීන්ට ට්‍රීට් කරන්න වගේම එයාලා එක්ක ගනුදෙනු කරන්න රොබෝලව යොදා ගන්නයි යන්නේ. ඒ විතරක්ම නෙවෙයි තාක්ෂණයේ දියුණුවත් එක්ක සර්ජරිස් පවා මේ රොබෝලට කරන්න හැකියාව තියෙවි. වෛරස් වලින් මැරිට් ඉෆෙක්ට් එකක් නැති හන්දා ඔෆිස් වලට, ෂොප්ස් වලට එහෙමත් එයාලව යොදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා පුරුදු වෙලා ඉන්නේ ඕනිම මෙඩිකල් අවශ්‍යතාවකදී ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න. ඒත් මේ ටෙලිමෙඩිසින් ටෙක්නොලොජි එක ජනප්‍රිය වීමත් එක්ක ඔයාලා ෆ්‍රීක්වෙන්ට්ලි ඩොක්ටර්ස්ලා මීට් වෙන එක නතර වෙයි. පුළුවන් හැම වෙලාවකම ඩොක්ටර් මීට් වෙන්න යන්නේ නැතුව ඔන්ලයින් channel කරගන්න පුළුවන් විදියට මේ ටෙලිමෙඩිසින් තාක්ෂණය ඉදිරියේදී දියුණු වෙයි. කොරෝනා වසංගතය පාලනය කරන්න ගත්ත පියවරක් විදියට නිවසේ සිට වැඩ කිරීමේ කාලයක් රජයෙන් දුන්නා. ඉතින් අනාගතයේ ගොඩක් දුරට මේ work from home method එක කාර්යාලවල ජනප්‍රිය වෙයි. අනවශ්‍ය traveling time, cost එහෙම අඩු වෙන නිසා office meetings, conferences වගේ දේවල් online ක්‍රමයට තියන්න පුළුවන්. කොරෝනා හන්දා රට lockdown කරපු කාලේ ඔයාලට workout කරන්න gym යන්න බැරි වෙන්නේ. ඒ වගේම ඉගෙන ගන්න classes වලට යන්නත් බැරි වුණා. ඒත් ඒ දේවල් ගෙදරදීම ඔන්ලයින් කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ගෙදරින් ඉඳලා තමන්ගේ ටාගට්ස් achieve කරන එක ගොඩක් ජනප්‍රිය වෙයි.